ඔයාටත් මේ දේ වෙලා තියෙනවද කියලා කියන්න. ඔයා ලස්සනට ඇඳලා ටිප් ටොප් එකට කොණ්ඩේ මදලා යනවා යාළුවෝ සෙට් එකත් එක්ක ගමන. ගිහිල්ලා ඔයගොල්ලෝ ෆොටෝ ටිකක් ගන්නවා. ඒ ෆොටෝ බලද්දි එකකවත් ඔයා ලස්සනට නැහැ. සමහර ෆොටෝ වල ඔයාටම පුදුමයි ඒ ඉන්නේ ඔයාද කියලා. එච්චරම ෆොටෝස් අවුල්. ඒකින් කියන්නේ ඔයා කැතයි කියන එක නෙමෙයි. ඔයා හරියට ෆොටෝ ගන්න දන්නේ නැහැ. ඉතින් අපි අද කාලේ ඉන්නේ ඩිජිටල් ලෝකෙක. ඒ හින්දා කැමති වුණත් නැතත් අපි හැමෝටම සෝෂල් මීඩියා පාවිච්චි කරන්න වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉන්ස්ටාග්‍රෑම් වගේ ඇප්ස් ලෝකේ ලොකුම ඩේටින් ඇප්ස් වෙලා තියෙද්දි මේ වගේ ඇප්ස් වල හොඳ ක්වලිටි ප්‍රොෆයිල් එකක් තියාගෙන එක ගොඩක් අදගත් කොල්ලෝ කෙල්ලෝ හැමෝටම. ඒත් කෙල්ලෝ මේක ෆිගර් අවුට් කරන්න තියෙන්නේ කොහොමද හරි ඇංගල් එකට ෆොටෝ එකක් ගන්නෙ, කොහොමද පෝස් කරන්නේ හැමදේම. ඒත් කොල්ලෝ තාම ස්ට්‍රගල් කරනවා හරි ක්වලිටියට ෆොටෝ එකක් ගහගන්න බැරුව. ඒකෝලන්ට මම කියන්නේ බය වෙන්න එපා, කෙවන්නවා ඔබේ සපෝට් එකට. What's up boys? Men's Fashion Style YouTube channel එකත් එක්ක අදක ජුගලොකම සාදරයෙන් පිළිගන්නවා වචන ක්ලවුඩ් කියනවා. මම ඩොන් කෙවෙන් මේ channel එකේ අපි men's fashion, men's grooming, men's fitness වගේ overall men's self improvement tips ගැන කතා කරන මේ channel එකේ. ඉතින් ඔයත් ඔයාගේ ජීවිතය improve කරගන්න හදන කොල්ලෙක් නම් channel එකට sub එක දාලා අපි family එකට set වෙන්න. එහෙනම් අපි යමු අද topic එකට. කොහොමද ලස්සන quality එකට photo ටිකක් ගන්න කියලා. Number 1 මේක obvious එකක්. හොඳ post එකක් ඇතුව කෙලින් හිට ගන්න නැති එක. හොඳ post එකක් නැතුව හොඳ photo එකක් ගන්න බෑ කියලා ඔයා දැන්ටමත් දන්නවා ඇති. මොකද ඔයා මෙහෙම වකුටු වෙලා මෙහෙම ඉද්දි එක ගහන photo එකක්වත් හරියට වැටෙන්නේ නැහැ. මේක තමයි ගොඩක්ම හේතුව ඔයා සමහරලාට කණ්ණාඩියෙන් බලද්දි ඔයා හොඳට පේනවා. ඔයා ලස්සනට ඉන්නවා හැන්ඩියට ඔක්කොම. ඒත් එළියට ගිහලා photo එකක් ගහද්දි ඒ photo කැතයි. ඒකට හේතුව අපි කණ්ණාඩියෙන් මූණ බලද්දි අපි subconsciously ම අපේ ඇඟ ටග් ගාලා හදා ගන්නවා. අපි උරයිස් පොඩක් උස්සලා කෙලින් හිටගෙන අපේ කොණ්ඩේම අපි හදා ගන්නවා. අපි අපේ තියෙන imperfections හදා ගන්නවා කණ්ණාඩි ඉස්සර. ඒතෝ එළිය ගිහිල්ලෙද්දි relax එකේ ඉන්න ඔහේ ඉන්නවා මෙහෙම ඉන්නවා. ඉතින් එතකොට ෆොටෝ ගහද්දි ඒව තමයි අහුවෙන්නේ. ඔයාගේ බෑඩ් පෝස්චර් එක තමයි අහුවෙන්නේ. ඉතින් නිතරම වගේ ඔයාගේ බෙල්ල උස්සලා කොන්ද කෙලින් කරලා shoulders පොඩක් පිටිපස්සට දාලා කෙලින් හිටගන්න. මේක ගොඩක්ම බලපාන්නේ ඔයා ඉඳගෙන ඉන්නවා ෆොටෝ එකක් ගද්දි. එතකොට තමයි අපි නැවිලා ඉඳගෙන ඉන්නවා. ඒකේ එච්චර හොඳ ලුක් එකක් නෙවෙයි ඉඳා පොඩක් පිටිපස්සට වෙලා කොන්ද කෙලින් කරලා හිටගන්න. ඒකිනුත් ඔයාගේ ෆොටෝස් ක්වොලිටිය වැඩි කරගන්න පුළුවන්. Number 2 කැමරා ඇංගල්ස්. කැමරා ඇංගල්ස් කොච්චර ඉම්පෝටන්ට් කියලා මම ඉගෙන ගත්තේ මම ෆොටෝග්‍රාෆි කරපු කාලේ. ඒ කියන්නේ ඔයා ෆොටෝග්‍රාෆි කරන්න ඕනේ කියලා නෙමෙයි, මං කියන්නම් ඔයා හරියට මොනවද කරන්න ඕනේ කියලා. මේ මම පෙන්වන එක්සැම්පල් එක දිහා බලන්න. ඔයා මේ විදිහට උඩින් ඉඳලා ෆොටෝ එකක් ගත්තාම ඒකෙන් ඔයා කොටට පේනවා. ඒකෙන් එන ලුක් එක එච්චර හොඳ නැහැ. ඉතින් ඔයා පොඩ්ඩක් පිටිපස්සට ගිහිල්ලා කැමරාවක පල්හැට අරගෙන zoom කරලා ෆොටෝස් ගන්න. බලන්න මේ ඇංගල් එකේ කොච්චර ක්වොලිටියක් තියෙනවද කියලා කලින් එකට වඩා. ඉතින් ඒ විදිහම තමයි ඔයා හිටගෙන ඉඳලා ෆොටෝ එකක් ගන්න ඕන. කවදාවත් ෆොටෝ එකක් ගන්න කෙනාට ඒගොල්ලන්ගේ ඇස් මට්ටමේ තියලා ෆොටෝ එකක් ගන්න දෙන්න එපා. ඒගොල්ලන්ට පොඩ්ඩක් පිටිපස්සට ගිහිල්ලා ෆෝන් එක පල්ලෙහාට ගන්න කියන ඒගොල්ලන්ගේ බඩගාවට වගේ. මෙහෙම කරාම මොකද වෙන්නේ? ඔයා තවත් උසර පේනවා. එතකොට උසර පේන්න පේන්න ඔයා තවත් ඇට්‍රැක්ටිව් එකට පේනවා. ඉතින් මේ ගාන ඉඳලා කොච්චර ෆෝන් එක පල්ලෙහාට ගත්තද ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් වෙන්නේ ඔයා තව තවත් උසර පේන එක. ඉතින් මම මේ පෙන්නුවේ ඒක එක්සැම්පල් එකක් විතරයි. ඔය වගේ ගොඩක් ඇංගල්ස් තියෙනවා ඔයාට ලස්සන ෆොටෝ ගන්න. ඉතින් ඔයා ගොඩක් ගොඩක් ට්‍රයි කරලා බලන්න. එතකොට තමයි ඔයාට සෙට් වෙන ඇංගල්ස් ඔයාට හොයා ගන්න පුළුවන් වෙන්නේ. ටිප් නම්බර් 3 ඔයාගේ ජෝ ලයින් එක පෙන්වන එක. මම කලිනුත් කියලා තියෙනවා channel එකේ. කෙනෙක්ගේ ට්‍රැකින්ග් එකට බලපාන ලොකුම ෆීචර් එකක් තමයි ඒගොල්ලන්ගේ ජෝ ලයින් එක කියලා. ඉතින් ඔයා ජෝ ලයින් එක එක්ස්පෝස් වෙන විදිහ පෝසස් කරන්න ෆොටෝ වලට මේක කරන්න සිම්පල්ම විදිය තමයි ඔයා කැමරාවක ඉස්සරහදී පොඩක් ඔයාගේ බෙල්ල උස්සලා එතකොට ඔයාගේ ඩබල් චින් එක පේන්නේ නැති වෙන්න ඊට පස්සේ පොඩ්ඩක් සයිඩ් එක ටිල්ට් කරන්න. මේකෙන් ඔයාගේ ජෝ ලයින් එක හයිලයිට් වෙලා පේනවා මේ විදිහට. එතකොට ඔයා ෆොටෝස් වල තවත් ඇට්‍රැක්ටිව් විදිහට පේනවා. ඔයාට හොඳ ජෝ ලයින් නැහැ නැත්තම් ඒකට හේතු කීපයක් තියෙන්න පුළුවන්. එක හේතුවක් ඔයා ඕවර් වෙයිට් වෙන්න පුළුවන්. ඉතින් ඔයා මහතින්ද ඔයාගේ ෆැට් වලින් ඔයාගේ ජෝ ලයින් එක කව වෙලා තියෙන්න පුළුවන්. මේකට තියෙන එකම සොලියුෂන් එක ඉතින් ඇඟ අඩු කරගන්න එක. වෙන සොලියුෂන් එකක් නැහැ. අනිත් එක තමයි ඔයාට පුළුවන් ඕනනම් ඔයාගේ බියඩ් එකනොත් ඔයාගේ ජෝ ලයින් එක හයිලයිට් වෙන්න හරියට ග්‍රූම් කරන්න. මේක නම් ඕන තරම් කියලා දීලා තිනවා පාස් වීඩියෝස් වල. මම කලින් කරපු වීඩියෝ එකෙන් මම මේ ගැන කතා කරා පොඩ ඩීටේල්ස් අතු. ඉතින් මම කරලා තිනවා වගේ මම මෙතන මගේ බියඩ් එක උඩට ෆේඩ් කරලා තිනවා. ඒ වගේම මගේ neck beard එකත් මම shave කරලා තිනවා. ඒකෙන් මගේ ජෝ ලයින් එක තියනොටත් වඩා කැපිලා පේනවා. ඉතින් ඔය වගේ ට්‍රික්ස් තියනවාට ඔයාගේ ෆොටෝස් වල ට්‍රැකින්ස් එක වැඩි කරගන්න. මම හිතනවා මම කියන්න ඕනේ නැති වෙයිද කියලා ෆොටෝ එකක් ගන්න ගලින් මුලින් ලස්සනට ඇඳලා ලස්සනට ග්‍රූම් කරලා ඉන්න ඕනේ කියලා. ටිප් නම්බර් 4 හොඳ ලයිටින් තියෙන තැනක ෂූට් කරන එක. මොකද හොඳ ලයිටින් එකකින් රෑ දවල් වගේ වෙනසක් දෙන්නේ ෆොටෝ එකට. ඉතින් මේ දෙක බලන්න. හොඳ ලයිටින් තියෙන ෆොටෝ එකකුයි ලයිටින් නැති ෆොටෝ එකකුයි අතර තියෙන වෙනස. ඉතින් ඔය ෆොටෝ ගන්න යන තැන හොඳ ලයිටින් තියෙනවද නැද්ද කියලා හොයාගන්න හොඳ ට්‍රික් එකක් තියෙනවා.
මේකට වාගේ ෆෝන් එක එලියට දාලා ගන්න. ඒක සෙල්ෆි මෝඩ් එකට දාලා මේ විදිහට වා 360 එකට කැරකිලා බලන්න වටේ හොඳටම ලයිටින් අහුවෙන්නේ මොන තැනද කියලා. ඒකින් වාට ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් තියෙන්නේ ඒ පැත්තට හැලලා ෆොටෝ ටිකක් ගන්න විතරයි. මේ ට්‍රික් එකෙන් විතරක් වුණත් ඔයාලට වාගේ ෆොටෝස් වල ක්වොලිටිය ගොඩක් වැඩි කරගන්න පුළුවන්. නම්බර් 5 ෆොටෝස් එඩිට් කරන එක. කොල්ලෝ මේක කරන්නෙම නැති දෙයක්. මොකද අපි ෆොටෝ ටිකක් ගන්නවා හොඳයි නම් අප්ලෝඩ් කරා නැත්තම් ඩිලීට් කරා. එහෙම නැතුව එඩිට් කරන්න පටන් ගන්නවා කලින් කළා නැත්තම්. මොකද හැමෝම ෆොටෝ එඩිට් කරනවා. ෆොටෝ එඩිට් කරන්න නැතුව කවුරුත් අප්ලෝඩ් කරන්නේ නැහැ සෝෂල් මීඩියා එකට. ඉතින් වා එඩිටින් ඇප්ස් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න. මම පාවිච්චි කරන්නේ ෆොටෝෂොප් ඇප් එකයි ලයිට්රූම් ඇප් එකයි. මහලොකු කොම්ප්ලිකේටඩ් නැහැ එඩිට් කරන එක. වා මේකට ෆොටෝ එකක් දාලා පොඩ්ඩක් සෙටින්ග්ස් එහෙමයි කරලා බලන්න. දෙවට වට කටක් ගාලා ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒක එක දේවල් වලින් වෙන්නේ මොනවද කියලා. මං සමහර ෆොටෝස් තරම් තියනවා ගත්ත ගමන් ඒවත් මං හරිම කැමතිුනේ නැති. ඒත් මං මේ ඇප් එකට දාලා මේ ෆොටෝස් එඩිට් කළා ගත්තට පස්සේ මටම පුදුම හිතිලා තියනවා මේ රිසල්ට් එකට කලින් තිබ්බට වඩා ගොඩක්ම වෙනස්. ඉතින් ෆොටෝස් එඩිට් කරන්න පටන් ගන්න. එහෙම කරේ නැත්තම් ඔයා ලොකු අවාසියක් ඔයාටම කරගන්න. නම්බර් 6 ටේක් මෝ ෆොටෝස්. ඔයා ෆොටෝ දෙක තුනක් අරගෙන ඒ අතරින් හොඳ එකක් තියෙයි කියලා එක්ස්පෙක්ට් කරන්න එපා. මොකද හොඳ ෆොටෝ එකක් ගන්න නම් අපිට පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් කරලා බලන්න ඕනේ. එතන ඇන්ගල්ස් කොහොමද, ලයිටින් කොහොමද, ඉතින් ඒවා කියලා. ඉතින් ෆොටෝ 6ක් 7ක් විතර ගන්න එක තැනක ගිහලා ෆොටෝ එකක් ගද්දි ඔයාව Instagram එක දගෙන කෙල්ලෝ එක ෆොටෝ එකක් දෙකක් ගහලා නෙමෙයි ඔය අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒගොල්ල ෆොටෝ 50ක් 60ක් විතර ගහලා ඊට පස්සේ එතනින් තමයි තෝරලා තෝරලා හොඳ එකක් හොයාගෙන අප්ලෝඩ් කරන්නේ ෆීඩ් එකට. ඉතින් ගොඩක් ෆොටෝස් ගන්න මාස සාමාන්‍යයෙන් 10 15ක් විතර ගන්නවා. මොකද බලන්න ඕනේ ඇන්ගල්ස් මොනවද, එතෙන්ට හරියන්නේ මොනවද, බෑග්ග්‍රවුන්ඩ් එකට හරියන්නේ දේවල් මොනවද. ඉතින් එහෙනම් පොඩ්ඩක් ප්ලේ අරවුන්ඩ් කරලා බලන්න ගොඩක් ෆොටෝස් ගන්න. ඒත් එක්ම වාට ගොඩක් ෆොටෝස් ගන්න ගන්න වාට ප්‍රැක්ටිස් එකත් වැඩි වෙයි. එතකොට වාට හොයා ගන්න පුළුවන් ආ මෙතෙන්ට හරියන්නේ මෙහෙම ඇන්ගල් එක, මෙතෙන්ට හරියන්නේ මෙහෙම ඇන්ගල් එක, මෙතන ලයිටින් මෙහෙමයි. ඉතින් අර කීවණක් තියෙනවා වගේ ප්‍රැක්ටිස් මේක්ස් පර්ෆෙක්ට් කියලා වැඩිපුර ෆොටෝස් ගන්න පටන් ගන්න. නම්බර් 7 වාට හරියන පෝසස් ටිකක් පුරුදු වෙන එක. ඔයාලට හරියන කීයේ මොකක්ද දන්නවද? මොකද සමහර ඇන්ගල්ස් වලින් අපි ගොඩක් ඇට්‍රැක්ටිව් විදිහට පේනවා අනිත් ඇන්ගල්ස් වලට. ඒ වගේ ඔයාලට හරියන පැත්තව හොයාගන්න ඒකට ඔයා කන්නඩි ඉස්සරහට ගිහිල්ලා බලන්න ඔයාගේ මොන පැත්තද ලස්සනටම තියෙන්නේ කියලා. මගේ දකුණු පැත්තේ මම තවත් ඇට්‍රැක්ටිව් විදිහට පේනවා මගේ වම් පැත්තේ ප්‍රොෆයිල් එකට වඩා. ඉතින් මම ගොඩක්ම වම් පැත්තට හැලෙන පෝසස් තමයි මම ෆොටෝස් වලට කරන්නේ. ඒ වගේම තමයි අපි හැමෝටම තියෙනවා හොඳ ඇට්‍රිබියුට්ස්. සමහරුන්ගේ ඇස් දෙක ලස්සන වෙන්න පුළුවන්. සමහරුන්ගේ හොඳ කොණ්ඩයක් තියෙන වෙන්න පුළුවන්. සමහරුන්ගේ හොඳ ෆිට් බොඩි එකක් තියෙන වෙන්න පුළුවන්. ඒ ඔයාගේ හොඳ ඇට්‍රිබියුට් එක හයිලයිට් වෙන විදිහේ පොසස් කරන්න. ඔයා පුරුදු වෙන්න ඕන පොසස් මොනවද කියලා දන්නේ නැත්නම් ඒකට ඔන්ලයින් සර්ච් කරලා බලන්න. Instagram එක හොඳ ටූල් එකක් මේකට. ඒකේ ඕන තරම් men's fashion influencers ලා ඉන්නවා. ඔයාට හොඳ ඉන්ස්පිරේෂන් එකක් ගන්න පුළුවන්. ඒත් එක්ක මම කියන්නේ මගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඔයාට ගොඩක් ඉන්ස්පිරේෂන් ෆොටෝස් හොයා ගන්න පුළුවන්. මම ඒක ගොඩක් අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයා දැන්වත් ෆලෝ කරන්නේ නැත්නම් පළල ලින්ක් එකේ තියෙනවා ෆලෝ පාර දාන IG එකේ මට. ඉතින් ඔයාට හරියන පෝසස් ටිකක් හොයාගත්තට පස්සේ නිතරම ප්‍රැක්ටිස් කරන්න. කන්නාඩි ඉස්සරහට ගිහලා හරි කමන්නේ නැහැ. මම කරන දේ තමයි මම පාර ඉන්නවනම් මම වෝක් එකක් දාන විදිහ පෝස් එකක් දානවා. ඉතින් පොඩ ට්‍රයි කරන්න. එහෙමේ ඇන්ගල්ස් වලට හැරිලා එක්ක ටී-ෂර්ට් එකක් අල්ලන්න, ඒ වගේ කොණ්ඩේ අල්ලන්න, ඒ වගේ මොන හරි දෙයක් කරන්න. නෝමල් එකේ මෙහෙම පීස් සයින් එකක් දාගින්න නැතුව. ඒත් එක්කම නම්බර් 8 look for inspiration. ඔය සර්ච් කළා බලන්න ඉන්ටර්නෙට් එකේ men's fashion influencers ලා ගන්න දේවල් මොනවද, ඒවද අඳින්නේ, ඒ වගේ මොනවාගේ poses ද කරන්නේ, මොනවාගේ background එකවල use කරන්නේ. එතකොට ඔයාලට හොඳ අයිඩියාක් ගන්න පුළුවන් ඔයාගේ photos වලට. ඒ වගේ මොනවාගේ style එකට හරින poses මොනවද කියලා. සමහර වෙලාවට ඔයා street wear වගේ අඳින්න පුළුවන්. ඉතින් ඒවට තියෙන poses වෙනයි. ඔයා classic අඳිනවනම් මට සමහර වෙලාවට photo එකක් upload කරන්න ඕනෙලා තියෙද්දි ඒ photo ගන්න කම්මැලි වුනහම මම පොඩ්ඩක් search කළා බලන inspiration එකකට මම මේ influencers ලා ගන්න දේවල් දැක්කම නිකම්ම inspire වෙනවා. ඒ දී ෆොටෝ එකක් ගන්න. ඉතින් එහෙම තමයි මගේ Instagram එකේ තියෙන භාගෙට භාගෙම මම ෆොටෝ ගහුවේ ඉන්ස්පයර් වෙලා අද අනිත් ක්‍රියේටර්ස් ලාගේ. නම්බර් 9 props පාවිච්චි කරන්න ෆොටෝස් වල. ඔයාගේ අත් දෙක නිකන් තියන් ඉන්න එපා ඔහේ වනවන. ඔයාගේ අත් දෙකෙන් මොන හරි කරන්න එක්ක props පාවිච්චි කරන්න. හොඳම දේ props පාවිච්චි කරන එක. ඔයාගේ අතේ මොන හරි තියාගන්න. එහෙම නැත්නම් අත් පාවිච්චි කරන මොන හරි දෙයකට එක්ක සාක්කුවට දාගෙන තියාගන්න. එහෙම නැත්නම් එක අතකින් කොණ්ඩේ හදන්න. මම කැමතිම දේක් තමයි සංග්ලාසයක් අතේ තියාගන්න එක. බලන්න මේ example එක. මම නිකන් ඉද්දී මේ විදිහට ප්‍රොප් එකක් අතේ තියන්නේ දී දෙක අතරදී මේස මගේ ෆොටෝස් තවත් ඉන්ටරෙස්ටිං වගේ. ඒ වගේ මේ ෆොටෝ ඒ ෆොටෝ එක පිටිපස්සේ මොන හරි ස්ටෝරි එකක් තියෙනවා වගේ. එක්කම පාරේ ඇවිදන් ඇදි නැත්නම් මගේ සංග්ලාස් එක හදනවා නැත්නම් ෂර්ට් එක හදනවා කොණ්ඩේ හදනවා. ඒ වගේ මොන හරි දෙයක් කරනවා පෙන්වන්න නිකන් පී සයින් එක දාගෙන ඉන්න නැතුව නිතරම. නම්බර් 10 වගේ මොඩලින් ෆේස් එක හදාගන්න. ඒ කියන්නේ මොකද්ද? මේක මොඩලින් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ලොකු රහසක්. මේක තමයි හේතුව ගොඩක් මොඩල්ස්ලා ඇත්ත ජීවිතේ ඒගොල්ලන්ගේ ෆොටෝස් වල තරම් ඇට්‍රැක්ටිව් නැත්තේ. මොකද මේගොල්ලෝ මේ මොඩලින් ෆේස් කියන එක යූස් කරන ඉඳලා. මේකට ස්ටෙප් දෙකක් තියෙනවා. එක තමයි ඔයාගේ ඇස් දෙක. ඇස් දෙක පුංචි කරන එක. ඒ කියන්නේ උඩු ඇහි පිල්ලම් පල්ලෙහාට ගන්න එක නෙමෙයි. එතකොට ඔයාට
නිදිමත ලුක්යක් එන්නේ. ඒක නෙවෙයි වාගේ පල්ලේ ඇහි පිල්ලන් දෙක උඩට ගන්න එක. මේකට කියන්නේ හන්ටර් සයිස් කියලා. මේක කොල්ලන්ට හොඳ ලුක්යක්. මේකෙන් වාට ලොකු කොන්ෆිඩන්ට් ලුක්යක් දෙනත් දෙන්නේ. දෙවෙනි එක තමයි ඒගොල්ලන්ගේ චීක් බෝන්ස් හයිලයිට් කරන එක. ඒක කරන්නේ මෙහෙමයි. වාගේ චීක්ස් දෙක ඇතුළට උරලා ගන්නවා. ඊට පස්සේ ලාවට වාගේ දත් වලින් බයිට් කර ගන්නවා චීක්ස් වල. හයියෙන් නෙමෙයි ලාවට. එතකොට මොකද වෙන්නේ? වාගේ චීක් බෝන්ස් හයිලයිට් වෙනවා. බලන්න මේ දෙක අතර වෙනස. මම නිකන් ඉද්දී මේ විදිය මොඩලින් ෆේස් එක පාවිච්චි කරලා ඉද්දී ලොකු වෙනසක් තියෙනවා. මේකෙන් වාගේ ෆේස් එක ඇට්‍රැක්ටිව්නස් එක පොයින්ට්ස් දෙකකින් විතර උඩ දා ගන්න පුළුවන්. ඉතින් මේක ලොකු සීක්‍රට් එකක්. මොකද මේක ෆොටෝස් වලට පාවිච්චි කරනවා. මං හිතුවා මම මේක මගේ කොල්ලන්ට කිව්වේ නැත්තම් මම මොන හරි දෙයක් හංගන් ඉන්නවා කියලා. ට්‍රයි කරලා බලන්න මේක ඊළඟ පාර ෆොටෝ ෂූට් කරද්දී. එහෙනම් කොළනේ ආයෙ ඔයා ඔයාගේ පැත්තට කැමරා කැල්ලන තියෙන දැක ගමන් වඩ ගන්න තියෙන්නේ. කෙලින් හිරගත්තා. වාගේ ගුඩ් සයිඩ් එකට හැරුණා. පෝසස් දෙක තුනක් දැම්මා. හරිද? එහෙනම් මං හිතනවා මේ වීඩියෝ කාට උදව් වෙන්නද කියලා. එහෙම වුණා නම් වීඩියෝ එක ලයික් කර දාන්න මතක් කරන්න එපා. එහෙනම් අපි ඔක් තව දෙයක් Instagram ෆොලෝ කරන්න නැති කට්ටිය මං ආයෙත් කියනවා ෆොලෝ පාර දාන්න කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක සෙට් වෙමු. ජය වේවා.